පහලට ඉන්න විශාල සෞඛ්‍ය කළමනාකරණයට එහෙම නැත්නම් රසායනාගාර කළමනාකරණයට ඉන්න කණ්ඩායම මේ කාර්යය හරියට කරපු නැති එක. මේක ඇයි කරේ නැත්තේ කියන කාරණාව හොයනකොට අපිට පේනට තියෙන එකක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන ප්‍රතිපත්තියයි සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියයි දෙකක් විදිහට පැහැදිලිවම තියෙනවා. ඉතින් අපි මූලික වශයෙන් අහනවා මේ ප්‍රකාශ කරන ප්‍රතිපත්තිය නෙවෙයි අපිට වැඩක් තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය කවුද හැදුවේ කාගේ උමනාවටද හැදුවේ මේ වෙනකොටත් ලංකාවේ PCR රසායනාගාර 44ක් තියෙනවා වැඩක් ගත්තේ නැති අවුරුදු එකහමාරක් තිස්සේ වැඩක් ගත්තේ නැති රැපිඩ් PCR යන්ත්‍ර 36ක් තියෙනවා සෞඛ්‍ය ලේකම්වරයාට ජනාධිපතිවරයා ප්‍රතිපාදන දීපු රැපිඩ් PCR යන්ත්‍ර තව 30ක් තියෙනවා ජංගම රසායනාගාර 5ක් සමාගමක් විසින් පරිත්‍යාග කළා තියෙනවා මේ රටේ දැනට කරන PCR පරීක්ෂණ වලට වඩා අඩු මුදලට කරන්න පුළුවන් ඒ වගේම ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ මාස 8ක් විතර කෑ ගහලා එකම එක සමාගමකට අවසර දීලා තියෙනවා කොහොම වුණත් ඒකත් අපිට ඕනෑම තැනක කරන්නට පුළුවන් ඒතර මේ හැකියාවන් එකක්වත් හරියට සෞඛ්‍ය අමාත්‍යාංශයට භාවිත කරන්නට අවශ්‍ය කමක් තිබුණේ නැහැ. ඒක තමයි ලංකාවේ වසංගතය පාලනයේදී අපි කරපු ප්‍රධාන වැරද්ද. එතකොට මේ වැරද්දේ ප්‍රතිඵල අද රටක් භුක්ති විඳින්න ඉන්නවා. ඒ නිසා අපි අලුත් සෞඛ්‍ය අමාත්‍යවරයාට කියනවා කරුණාකරලා මෙන්න මේ කාරණාව තේරුම් ගන්න. අපි වාර්තා පිට වාර්තා ජනාධිපතිවරයාට සෞඛ්‍ය ලේකම්වරයාට සහ එකී නොකී මේකී හැමෝටම යවලා තියෙනවා වග කියුත්තු කියලා පේන හැබැයි තීරණ ගන්නකොට අඩුම ගානේ මේ වார்த்தාවේ තියෙන්නේ මොකද්ද කියන එක කතා කරන්නටවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාවටවත් සෞඛ්‍ය ලේකම්වරයාටවත් උමනාවක් තිබ්බේ නැහැ සෞඛ්‍ය ලේකම්වරයා දිගින් දිගටම ඉන්න මතය අපිට පැහැදිලි සෞඛ්‍ය ලේකම්වරයා විශ්වාස කරන්නේ වෛද්‍ය උපාධියක් නැතුව අපි කාගෙත් එක්කවත් කතා කරන්නට ඕනේ නැහැ කියලා ඒ වගේම ඔහුට අනුව අනිකුත් සෞඛ්‍ය වෘත්තිකයන් ඇවිල්ලා බඩියෝ ඉතින් ඒ නිසා අපිට මේක අවුරුදු ගානක් ඉවසාගෙන ඉඳලා මේ වෙලාවේ යම් වෙනසක් අලුත් සෞඛ්‍ය අමාත්‍යවරයා කරයි කියලා හිතලා අපි නැවත මතක් කරනවා අපි මේ රටේ වසංගතයේ පාලනයේදී ඇනගත් ප්‍රධාන තැන තමයි ඒක අදටත් අපිට පැහැදිලි නැහැ මේ ප්‍රකාශ කරන සමහර දේවල් එක්ක අපිට පේනවා එන්නත් ටික විතරක් ගැහුවාම සේරම හරි කියන ප්‍රතිපත්තිය තාම තියෙනවා හැබැයි අපි දිගින් දිගටම කියනවා මේ වසංගතයේදී රංචු ප්‍රතිශක්තිය හදන්න තාම මේ එන්නතට බැහැ කියන එක අපි කැමති කවුරු හරි විද්‍යාත්මකව අපි අභියෝග කරනවා නම් අපි ඕනෑම තැනක මේක සංවාද කරන්න ලෑස්ති මොකද මේ සමහරු සංවාද කරන්නේ අපි නැති තැන්වල රංචු ප්‍රතිශක්තිය හදන්නට නම් එන්නත විද්දට පස්සේ රෝගය එන්නත ලබාගත් කෙනාට බෝ වෙන්නත් බෑ ඔහු විසින් රෝගය තව කෙනෙකුට බෝ කරන්නත් බෑ එහෙම නැත්නම් රංචු ප්‍රතිශක්තියක් හැදෙන්නේ නැහැ